SL section YouTube channel එකට මගේ යාළුව ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔයත් රුපියල් 35000ට වඩා අඩු මුදලකට ගොඩක් හොඳ games play කරගන්න. ඒ වගේම ගොඩක් හොඳ battery එකක් තියෙන smartphone එකක් වෙනවා නම් ඔයාට අන්න පුළුවන් හොඳම smartphone එකක් තමයි අලුතින්ම එන්න තියෙන POCO M3 කියන smartphone එක. ඉතින් මේක රුපියල් 35000ට වඩා අඩු මුදලට. ඒ කියන්නේ budget එකත් ඒ වගේම mid range එකත් අතරමැදි smartphone එකක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද අපි මේ වීඩියෝ කතා කරමු මේ POCO M3 කියන smartphone එක ගැන. ඉතින් වීඩියෝ යන්න කලින් ඔයා තාමත් SL section YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු මේ POCO M3 phone එකේ specs ඒ වගේම මේකේ features මොන වගේද කියලා. මුලින්ම මේ ෆෝන් එකේ ඩිසයින් එක ගැන කතා කරද්දී මේ කැමරා එකේ මොඩියුල් එක ඇත්තටම ගොඩක් ලොකුවටම තියෙනවා. ඉතින් කැමරා බම්ප් එකේ ඉඳන් ෆෝන් එකේ බෑක් සයිඩ් එකෙන් තුනෙන් එකක් වගේම මේ කැමරා මොඩියුල් එක නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම POCO logo එකත් අපිට ලොකුවට බලා ගන්න පුළුවන්. ඉතින් මගේ පෞද්ගලික කැමැත්ත අනුව මේක ඇත්තටම මට එච්චර ලස්සනට දකින්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මේ කැමරා මොඩියුල් එක ගොඩක් ලස්සනට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. කොහොමුණත් මේක අපිට ප්ලාස්ටික් බෑක් එකක් තියෙනවා. ඉතින් ප්ලාස්ටික් බෑක් එකක් උනාට ටිකක් ලෙදර් ලුක් එකක් තියෙනවා. ඉතින් ලෙදර් මැටීරියල් එකක් එක්ක වගේ හා සමාන වගේ නිර්මාණය කරපු බෑක් එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙන ෆ්‍රේම් එක සම්පූර්ණයෙන්ම අපිට ප්ලාස්ටික් වලින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆ්‍රේම් එක ගැන කතා කරද්දිත් අපිට හම්බෙනවා මේකේ තියෙන ෆින්ගර් ප්‍රින්ට් එක. ඉතින් මේක පවර් බටන් එකත් එක්ක තියෙන ෆිසිකල් ෆින්ගර් ප්‍රින්ට් එකත් නිසා ගොඩක් ස්පීඩ් එකෙන් ෆෝන් එක අන්ලොක් කරගන්න පුළුවන්. ඒත් එක්කම විශේෂම දේ තමයි මේකේ අපිට ස්ටීරියෝ සවුන්ඩ් සෙටප් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන මේ මේන් ස්පීකර් එකත් ඒ වගේම මේකේ තියෙන ඉයර් පීස් එකක් පාවිච්චි කරලා ස්ටීරියෝ සවුන්ඩ් එකක් එළියට ගන්න. එහෙම නැත්නම් ස්ටීරියෝ සවුන්ඩ් සෙටප් එකක් මෙන්න මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා සවුන්ඩ් අතින් ගත්තත් මේ ෆෝන් එක ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් ගේම් එකක් ප්ලේ කරගන්න එක වගේ ගේම් එකේ තියෙන ස්ටීරියෝ සවුන්ඩ් එක ගොඩක් හොඳට ගන්න පුළුවන් විදිහට මෙන්න මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඩියුරබල් අතින් ගත්තත් මේ ප්‍රයිස් රේන්ජ් එක ගොඩක් ඇවරේජ් මට්ටමේ ඩියුරබිලිටි එකක් මෙන්න මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් අපි කතා කරමු මේකේ තියෙන ඩිස්ප්ලේ එක ගැන. ඉතින් මේකට ෆෝන් එක හා සාපේක්ෂව එහෙම නැත්නම් ප්‍රයිස් රේන්ජ් එක හා සාපේක්ෂව ගොඩක් හොඳ ලොකු ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ ඩිස්ප්ලේ එක අඟල් 6.53ක IPS LCD ඩිස්ප්ලේ එකක්. ඒ වගේම 1080ක් 2340ක් කියන Full HD Plus Resolution එකෙන් තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එකම 395ක PPI Pixel Density එකක් තියෙන නිසා budget level එකෙත් ඇත්තම ගොඩක් හොඳ resolution එකක් එන්න නැත්තම් ගොඩක් sharp display එකක් experience කරගන්න පුළුවන් විදිහ තමයි මෙන්න මේකේ තියෙන මේ display panel එක නිර්මාණය කරලා තින්නේ. ඉතින් ඒ නිසා budget එකට සාපේක්ෂව ගොඩක් හොඳ display එකක් මෙන්න මේ phone එකේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම 183.4ක screen to body ratio එකක් අපිට මෙන්න මේ phone එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ display එකේ protection එකට Gorilla Glass 3 version එකේ ප්‍රොටෙක්ෂන් එකකුත් මෙන්න මේ ඩිස්ප්ලේ එකට දාන්නත් අමතක නැහැ. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් වා ඇවරේජ් මට්ටමේ ගොඩක් හොඳ ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එකක් බජට් ෆෝන් එකක බලාපොරොත්තු වෙනවා නම් ඉතින් මෙන්න මේ ෆෝන් එකේ තියෙන ෆුල් HD ඩිස්ප්ලේ එක ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේකේ තියෙන මේ ඩිස්ප්ලේ ක්වොලිටි එක මේකේ තියෙන පික්සල් ඩෙන්සිටි අත් එක්ක සාපේක්ෂව බැලුවම මේ ප්‍රයිස් රේන්ජ් එක ගොඩක්ම වටිනවා. ඉතින් දැන් අපි කතා කරමු මේකේ තියෙන සොෆ්ට්වෙයාර් පාර්ට් එක නැත්නම් මේකේ තියෙන හાર્ඩ්වෙයාර් ඒ වගේම මේකේ තියෙන සොෆ්ට්වෙයාර්ස් කොහොමද කියලා. ඉතින් මේකේ අපිට කරන්ට් OS එක නැත්නම් මේන් OS එක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ Android 10 version එක. ඉතින් මේ Android 10 version එකේ උඩින් MIUI 12 කියන අලුත්ම version එක අපිට මෙන්න මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා සාමාන්‍ය වලට software එක මාර්ගයෙන් මේ MIUI එක බලාපොරොත්තු වෙනවා මෙන්න මේ phone එකෙත් මේ MIUI 12 කියන version එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ chipset එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Snapdragon 662 කියන 11 nanometer chipset එක මේක phone එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක octa-core chip එකක් එක්ක සහ Adreno 610 කියන chip එකත් එක්ක එන නිසා මේ විදිහ තියෙන ඕනම game එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව එහෙම නැත්නම් කිසිම lag නොවීම play කරගන්න පුළුවන් විදිහ තමයි මේක නිර්මාණය කරලා තින්නේ. ඉතින් PUBG game එකක් ඔයා play කරගන්නවා නම් ඔයාට මේ phone එකේ balance mode එකේ දාලා play කරගන්න පුළුවන්. ඉතින් ඒ වුණාට ඔයාට මේක smooth mode එකට දැම්මොත් ගොඩක් හොඳ experience එකක් ගන්න පුළුවන් විදිහ තමයි මේ phone එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විදිහ තියෙන ඕනම game එකක් මෙන්න මේ chipset එක මාර්ගයෙන් ඔයාට run කරගන්න එහෙම නැත්නම් lag නොවී පාවිච්චි කරගන්න පුළුවන් විදිහට මෙන්න මේ phone එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේකේ තියෙන perform එකත් ඇත්තටම budget level එකේ ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් මේ chipset එක විතරක් මදින මේකේ තියෙන RAM එකත් ඇත්තටම බලපහනවා games play කරගන්න. ඒ වගේම මේකේ තියෙන multitasking වැඩ කටයුතු කරගන්න.
ඉති මේ ෆෝන එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 4GB RAM එකක් එක්ක 64GB internal storage එකත් ඒ වගේම 128GB internal storage එකක් විදිහට versions දෙකක් මිලදී ගන්න පුළුවන්. ඉතින් මම හරියටම දන්නේ නැහැ මේක ශ්‍රී ලංකාවට එන්නේ 128GB version එකද නැත්නම් 64GB version එකද කියලා. ඉතින් කොහොම වුණත් මේකේ dedicated slot එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා වාට SIM දෙකක් සහ SD card එකක් එකවර පාවිච්චි කරලා වාට මේ ෆෝන එකේ storage එක තවදුරටත් extend කරගන්න පුළුවන් විදිහ තමයි මෙන්න මේ ෆෝන එක නිර්මාණය කළ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක තියෙන perform එකත් ඒ වගේම මේ තියෙන RAM එකත් සාපේක්ෂව බැලුවම මේ price range එකට ගොඩක් හොඳ perform එකක් ගන්න පුළුවන් විදිහ තමයි මේ ෆෝන එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි කතා කරමු මේකේ තියෙන camera setup එක. ඉතින් මේක camera setup එක ගැන කතා කරද්දී මුලින්ම මම කතා කරලා ඉන්නම් මේකේ තියෙන selfie camera ගැන. ඉතින් මේක selfie camera අප ඇත්තටම මේ price range එකට ගොඩක් හොඳට සාපේක්ෂව නිර්මාණය කළ තියෙනවා. ඉතින් මේ selfie camera අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ megapixel 8ක f2.1 aperture එකක් තියෙන wide lens එකක්. ඉතින් ඒ වගේ මේක 1080p එහෙම නැත්නම් full HD 30fps video record කරගන්න පුළුවන් විදිහ තමයි නිර්මාණය කියලා තියෙන්නේ. ඉතින් මේ price range එක සාපේක්ෂව ඇත්තටම ගොඩක් ලොකු megapixel අගයක් තියෙන selfie camera අපිට වෙනත් ෆෝන් බලා ගන්න හම්බ වුණා. ඉතින් මේකට 16 megapixel selfie camera එකක් include කළා නම් මේකේ තියෙන වටිනාකම ගොඩක් හොඳ මට්ටමකට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ selfie camera වලට සාපේක්ෂව ගොඩක් හොඳ මට්ටමකට මෙන්න මේකේ තියෙන මේ main camera එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ main camera වලට බලා ගන්න පුළුවන් වෙන්නේ triple camera setup එකක්. ඉතින් සාමාන්‍ය quad camera setup එකේ මේ price range එක තිබ්බට මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ triple camera setup එකක්. ඉතින් මේ triple camera එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා 48 megapixel f1.8 aperture තියෙන wide lens එකක්, ඒ වගේම 2 megapixel f2.4 aperture තියෙන macro lens එකක් සහ තවත් 2 megapixel f2.4 aperture එකක් තියෙන depth sensor එකක්. පිටින් මේ triple camera setup එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක 1080p එහෙම නැත්නම් full HD 30fps දාලා video record කරගන්න පුළුවන් විදිහට මෙන්න මේ main camera එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මට හිතා ගන්න බැරි දේ තමයි මේකට තියෙන macro camera වත් දැම්මේ. ඉතින් අඩුම තරම් මේකට ultra wide camera වත් දාන තිබ්බ මේ macro camera වලට සාපේක්ෂව. ඉතින් මේ macro camera ගැන කතා කරද්දී ඇත්තටම මේ budget level එකේ තියෙන macro camera ඇත්තටම ගොඩක් හොඳ මට්ටමකට නැහැ. ඉතින් ඒ නිසා අඩුම තරම් මේකට ultra wide lens එකක් දාන තිබ්බ මේකේ මේ macro camera ව අයින් කරලා ඉතින් කොහොම වුණත් දැන් වට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ෆෝන් එකෙන් මේ main camera එකෙන් capture කරගත්තු photo samples කිහිපයක්. ඉතින් මම මුලින්ම කිව්වනේ මේ ෆෝන් එකේ main key feature එකක් තියෙනවා මේකේ මේ අඩු මුදලකට ගොඩක් හොඳ බැටරි එකක් තියෙනවා කියලා. ඉතින් මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 6000 mAh බැටරියක්. එහෙම නැත්නම් mAh 6000 බැටරි එකක්. ඉතින් මේ බැටරිය ඇත්තටම දවස් දෙකක් කිසිම ප්‍රශ්නයක් නැතුව ආ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔය heavy views පාවිච්චි කරනවා නම් ඔයාලට දවස් එකමාරක් විතර පාවිච්චි කරගන්න පුළුවන් විදිහ තමයි මේ බැටරිය නිර්මාණය කරලා තින්නේ. ඉතින් එතනින් විතර නැවතුනේ නැහැ. මේ ෆෝන් එකට 18 volt fast charging support කරන විදිහ තමයි නිර්මාණය කරලා තින්නේ. ඉතින් අඩුම තරමේ මේ ෆෝන් එක පැය කමාරක් පැය දෙකක් ඇතුළත full charge කරගන්න හැකියාවක් තියෙයි කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් කොහොම වුණත් මේකේ තියෙන බැටරි එක ඇත්තටම ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් පැය 12ක screen on time එකක් තියාගන්න පුළුවන් වෙයි කියලා තමයි මම නම් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ෆෝන් එකේ මේ main key feature එකක් විදිහට මෙන්න මේ 6000 mAh බැටරි එක මට හඳුන්වන්න පුළුවන්. මොකද මේ බැටරි පාවිච්චි කරලා වාට ගොඩක් හොඳ බැටරි perform එකක්. ඉතින් ඔයා games ගහනවා නම් ඒකටත් ගොඩක් බැටරි ඉතුරු කරගන්න පුළුවන් විදිහ තමයි මෙන්න මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆෝන් එකේ මිල ඇත්තටම මේක තාම ඔෆිෂියලි ශ්‍රී ලංකාවේ රිලීස් වෙලා නැහැ. ඉතින් තව දවස් කිහිපයකින් මේ ෆෝන් එක ඔෆිෂියලි ශ්‍රී ලංකාවේ රිලීස් වෙන්න තියෙනවා. ඉතින් මේ ෆෝන් එක මම සාපේක්ෂව කිව්වොත් රුපියල් 35000ට වඩා අඩු මුදලකට තමයි මේ ෆෝන් එක රිලීස් වෙන්න තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් විතර කිව්වොත් රුපියල් 32500ක වගේම 32900ක් අතර මුදලකට තමයි මෙන්න මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙවි. ඉතින් කොහොම වුණත් මේ ප්‍රයිස් රේන්ජ් එක සාපේක්ෂව ගොඩක් හොඳ ෆෝන් එකක්. මොකද ගොඩක් හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳ ස්ටීරියෝ සවුන්ඩ් සෙටප් එකක් තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳ බැටරි එකක් තියෙනවා. ඒ හා සමානව ගොඩක් හොඳ ඇවරේජ් මට්ටමේ කැමරා සෙටප් එකක් තියෙන ෆෝන් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් අද මට ඕනුනේ මේ POCO M
ත්‍රීකින ස්මාර්ට් ෆෝන් එක ගැන පුංචි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඔබට අරන් ඉන්න. ඉතින් ඔයාලට මොකද ඉන්නේ මේ POCO M3 කින ස්මාර්ට් ෆෝන් එක ගැන. ඉතින් ඔයාගේ අදහසත් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් SL Section YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරලා ඊට හැපෙතින් තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයාලට පුළුවන් මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලඟට notification එකක් ගෙන ගන්න. ඒ වගේම follow කරන්න අපිව Instagram එකේ Facebook එකේ. ඉතින් ඒ වගේම මේ වීඩියෝ බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු.